කොහමද? කොහමද ආයිබෝවන්? ආයිබෝවන් කරලා දැන් පිළිගන්නේ නේ. අනිවාර්යෙන් මීටරේ පරතරේ තියාගෙන ඉන්න බෑ. මේ කොහොමද දුරින් ඉන්න එක වටිනවා නේ ඕන කෙනෙක් එක්ක. මේන අද අපි හම්බ වෙන්න ආපු කෙනා ධනුෂ්ක චතුරංගගේ ඇත්ත පැත්ත තමයි අද අපි හොයන්නේ. මේ ධනුෂ්ක චතුරංගගේ නිවස. මේක හරිම ලස්සන හරිම සුන්දර දවැන්ත නිවසක්. ධනුෂ්ක අද වෙනකොට ජීවිතේ ගොඩාක් දේවල් ලබාගෙන තියෙනවා. හැබැයි ධනුෂ්කට ජීවිතේ කිසි දෙයක් ලැබිලා තිබුණේ නැහැ. එතනයි කතාව තියෙන්නේ. ඒ හින්දා දැන් ඕන කෙනෙක් ගැන අපිට කොහේ හරි තැනක වාඩි වෙලා කතා කරන්න පුළුවන්. හැබැයි ඔහු ලබාගත දේවල් පෙන්නමින්ම උදාහරණ දක්වමින්ම කතා කළාම ඒක තව කෙනෙකුට හොඳ උත්තේජනයක් වෙනවනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ උත්තේජනේ ධනුෂ්කේ කතාවෙන් තමයි අපිට ඕන. හැබැයි කතාවේදී මේ වටේ රවුමක් දැන් අපිත් එක්ක යන්නත් ඕන. අනිවාර්යයෙන්. මුලින්ම මම ධනුෂ්කේ අහන ප්‍රශ්න කීපයක් මෙතන ඉහට යන්න කලින්. එක දැන් අපි මේ ඉන්න ප්‍රදේශය මොකද්ද? නුගේගොඩ පැපිලියාන අතර පැපිලියාන්ටත් ළඟයි කොවවල නුගේගොඩ කිට්ටුවෙන් තමයි ඉන්නේ. ධනුෂ්ක කොළඹට ආවේ මොන අවුරුද්දද? මම කොළඹට ආවේ ඒ ලෙවල් ලියපු ගමන්. ඒ කියන්නේ 2003. 2003 දී ඔබ කොළඹට එන්නේ අතේ කීයක් තියාගෙනද? ඇත්තම කියනවනම් 2003 කොළඹ එනකොට සාමාන්‍ය මගේ අතේ තිබිච්ච ගාණ කියන්නේ බස් එකට එන මුදල ඇරෙන්න අපිට ඒ කියන්නේ ලොකු ගාණක් අතට තිබුණේ. ඒ කියන්නේ මට මතක විදියට ගම කොහෙද? ගම කුලියාපිටියේ. ඔව්. මේ ඉඩම ගන්නේ මොන අවුරුද්දද? මේ ඉඩම ගන්න අපි 2014. කුලියාපිටියෙන් 2003 දී බස් එකට විතරක් සල්ලි අරගෙන එන ධනුෂ්ක අද නුගේගොඩ ලංකාවේ තියෙන හොඳම ව්‍යාපාරික නගරේ හරිම සුඛෝපභෝගී විදියට ජීවත් වෙනවා. මිනිස්සු හීන දකිනවා. හැබැයි හීනත් එක්කම මිනිසුන්ගේ ජීවිත ගෙවෙනවා මිසක හීන හැබෑ කරගෙන මේ සතුට මේ ජීවිතේ විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ධනුෂ්කගෙන් ඔය කතාව අහගන්න ඕන. දැන් පොඩි කාලේ කෙනෙක් ඇව්වාම ලොකු වුණාම කවුද වෙන්න ආස කියලා අර කියන වට්ටෝරු ගණේ වෘත්තීන් කිහිපයක් තියෙනවා. හැබැයි ධනුෂ්ක කියන්නේ අද වෙනකොට සලෝන් එකක හිමිකරුවෙක්. අනිවාර්යයෙන්. ලියෝ සලෝන් එකේ මේ වෙනකොට ලංකාවේ ප්‍රකට චරිත රාශියක් මේ නැතනක්. හැබැයි මේ අරඹ මේදී ඔය කිසි දෙයක් තිබුණේ නැහැ. එතකොට කේශ අලංකරණ ශිල්පියෙකුට, කේශ සැකසුම් ශිල්පියෙකුට, අපිකම කොණ්ඩා කපන කෙනෙකුට මෙච්චර දුරක් එන්න පුළුවන්ද? ඒ තමයි මගේ ප්‍රශ්නේ. පුළුවන්. දැන් අපේ උත්තරය මෙතනින් නෙමෙයි දෙන්න ඕනේ. අපි වෙන තැනකට යමු. දැන් මෙතන මොකක් කෙනෙක් හිතන්න පුළුවන්. දැන් මේ තමයි සලෝන් එකේ හිමිකරු. මේ ඒකගේ කොණ්ඩේ නෑ. ඒකට එන්න කලින් අපි නෑ නෑ මේක අද ගෙදර ඉන්නේ. නෑ කොච්චර මාත් මේ ඒකටම ගිහිලා තමයි මේ කොණ්ඩේ ලස්සන හදාගත්තේ. මොකද එච්චර මේ කේශ අලංකරණ ශිල්පියෙක් එක්ක කතා කරද්දී අපිට ලස්සනට ඉන්න එපා. අනිවාර්යයෙන්. ඔව්. හැබැයි ඒක මට තමයි ලැජ්ජා. මේ වාගේ සලෝන් එකේ ළමයි ලස්සනට කරලා තියෙනවද වැඩි? ඔව් ඒක ලස්සන කරන්න ඉපෑ නැත්නම් හරියන්නේ නැහැ. නැත්නම් බොස්ගේ මැනුම් අහනවනේ. අනිවාර්යයෙන්. අපි උඩට යා. ඒකයි බය නැතුව මං කාටවත් නොකිය Android smartphone එකක් මම recommend කරන්නේ. සමදා අලුත්තල Nokia. දෙවැනි මහල. තව තියෙනවද? තව තියෙනවා. මේ මේ කවුරු හිතන වල කතා වෙලා යන්දද කියලා බලන්න මේව දෙන්නම එක පාටනේ. ඔනිල් පාට. සම අදහස් මට පේන්නේ. මේ දැන් ධනුෂ්ක අර අපි බලාපොරොත්තු වෙන කතාව. සේවකයන් කී දෙනෙක් දැන් ඔබ යට තියෙනවද? 46ක්. සේවකයන් 46ක්. මේ මහා සුඛෝපභෝගී මන්දිරයේ ඉඳලා අපි ආපහු මේ පඩිපෙළ බැහැගෙන කුලියා පිටියට යමු. ඔව්. කුලියා පිටියේ ධනුෂ්ක උපදින ගෙදර ස්වභාවය කොහොමද? මගේ තාත්තා මගේ අම්මා ගොවිතැන් කරා, කුලි වැඩ කරනවා, ගොවිතැන් කරනවා. එහෙම පසුබිමක තමයි මා හැදෙන්නේ. පවුල කී දෙනෙක්ද? පවුලේ මායි මල්ලිලා දෙන්නෙකු ඉන්නවා. ඉතින් ඒ ගමේ තිබිච්ච පවුල් මං ඉදනේ 40ක් විතර. ඒ 40න් තිබිච්ච දුප්පත්ම පවුල. ගෙදර හැටි කොහමද? ගෙදර ඇතරම ඉස්සෙල්ලා මම පහවසේදී මට තිබුණ පැලලි වලින් අහුර පැලලි ගයක් කියලා කියන්නේ දැන් ළමයි දන්නේ නැහැ අපේ පොඩි එකනට කිව්වම පැලලි ගය කියව මම Google එකේ සර්ච් කරලා ඕනේ පෙන්වන්න යාට. ඉතින් ඒ මේ දෙයක් දන්නේ නැහැ. ඉතින් පැලලි ගයක් කියලා කියන්නේ පොල්ලතු වලින්ම අහුරපු පොල්ලතු ගයක්.
අපේ අම්මා වෘතියක් විදියට පොල්ලතු පිව්වා. ඉතින් පොල්ලතු වියවන වියන කාලෙදී අපේ ගෙට ගිනි ගත්තා. ඒ කොහමද? ගිනි ගන්නේ දොර අම්මා තාත්තයි අම්මයි අපි ලොකු මීගහක් තිබ්බා. ඒ මීගහයට අම්මා රෑ 12 එක වෙනකම් පොල්ලතු වියනවා. ඉතින් පොල්ලතු වියනකොට කුප්පි ලාම්පුනි තියෙන්නේ. කුප්පි ලාම්පුව ඒ පැලල්ල හරස් කරන්නේ ඒ කියන්නේ දොර හරස් කරන්නේ ඒ පැලලි වලින්ම හදපු එකකින් තමයි පොල්ලක් හරහට දාලා කරකවලා තියන්නේ. ඉතින් ඒ ඒ කරකවන පොල්ල හුලං එක්ක සමරක් වෙලාවට ඒව හෙලවෙනවනේ. පැලලි කියවල හෙලවෙනවා. ඉතින් ඒක වැටෙනවා මේසෙ උඩට. මේසෙ උඩට වැටෙනකොට මේසෙ ඇලවෙනකොට මේ අතර තියෙන කුප්පි ලාම්පුවෙන් පැලලිගේ ගිනි ගන්නවා. එහෙම තමයි ගිනි ගත්තේ. ඉතින් අපිට මුකුත් නැති වුණා. හැමදේම නැති වුණා. मुलु गेम गिनी गत्ता तात बैसिकले विरा इतर एलियट का मगे पोत सियाल मट तिब्बे पावसर पोत सियाल गिनी गत्ता अपेट किसी मे अक्ने अपेट अंदुनुत्ने मंगितने पैक मुलु गेम अलूना अलूनाट पास इसकोले अपेट पोत पेंसल මට මතකයි මට ටීචර් කෙනෙක් මට බෑග් එකක් කරන් දුන්නා. තව ටීචර් කෙනෙක් මට බොටල් එකක් කරන් දුන්නා. ඉතින් ඒ විදිහට ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඉතින් ඊට පස්සේ හිටියේ කොහෙද? ඊට පස්සේ අපි ඊගේ හදලා දෙනකම්, ඒ කියන්නේ අපි තාත්තා වැඩ කරපු තැන, ඒ කියන්නේ තාත්තා වචා කෙනෙක්. එතකොට ඒ වත්ති මහත්තයා අපිට මුරකරුවෙක් විදිහට තාත්තා වැඩ කරා. මුරකරුවෙක් විදිහට වැඩ කරා. ඉතින් ඒ වත්ති මහත්තයා කොමරි අපිට අපි පොල් බොඩ වලින් පොල් ගහේ අර මැද පොල් ලී ගත්තට පස්සේ අම්මිනේ වරිච්චි බඳලා කියන්නේ වරිච්චි බඳලා ගයක් හදන්න හැම පාසුකකු දුන්නා. ඒ මාත්‍ය මැටි ගයක් මැටි ගයක්. ඉතින් ඒ සතිය දෙක ඇතුළත අපිට වරිච්චි බඳලා ලස්සන පොඩි ගයක් ඉතින් අපි අපිට මාත්‍ය ආනන්ද ගුණවර්ධන කියලා එයා තමයි අපිට මුලින්ම ගයක් හදන්න සපෝට් කරන මුළු ගම්ම උදව් කරා. ගමී ඉතින් කොහොම හරි අපි එතනින් තමයි අපි මැටි ගෙදරක ජීවත් වෙන්නේ. ධනුෂ්කට කුලියා පිටින් කොළඹට එන්න හිතන වෙලාව මොකද්ද? ඇත්තටම කියනනම් මම කුලියා පිටින් ඉඳන් කොළඹට එන්න කලින් මම ගොඩක් දේවල් කරා. මොනවද කරේ? මගේ ඉස්කෝලේ කාලේ, ඒ කියන්නේ මම තල්ගහපොත්ත කනිෂ්ඨ විද්‍යාලයට තමයි ගියේ. ඇත්තටම කියනනම් මම ගොඩක් අමාරු තැනක හිටපු කෙනෙක්. ඒ කියන්නේ මට ඕ ලෙවල් වලටවත් සල්ලි නැහැ ඉගෙන ගන්න. ඉතින් මම ඕ ලෙවල් කරන කාලේ ඒ වත්තේ මහත්තයගේ අන්න සීරවන්න යනවා, කෝබත් අදින්න යනවා. ඉතින් ඒ වගේ හැම දෙයක්ම මම කරනවා. ඉස්කෝලේ ඇවිල්ලා, ඒ කියන්නේ ඉස්කෝලේ ඇවිල්ලා එකහමාරෙන් පස්සේ පොඩි වැටුපක් දෙනවා. ඉතින් ඒ කාලේ හැටියට ඒක මට ලොකු දෙයක්. ඉතින් එහෙම තමයි මුලින්ම මම, ඒ කියන්නේ කොළඹෙන්න කලිනුත් මම රස්සා කරා. මොනවද කරේ? බාසුන් දෙනට අත්තට දුන්නා. ගරාජ් එකක වැඩට ගියා. වැලි ගොඩ දැම්මා. දාරය කැපුවා. කුලී වැඩ කරා. පොඩි කාලේ තිබ්බ හීනේ මොකද්ද? ඇතර මෙහෙම මට දැන් ගොඩක් අය කියනෝනේ අපිට අර හීනේ තිබ්බ, මේ හීනේ තිබ්බ, මේක තියෙනවා ડોක්ටර් ප්‍රොක්ටර් එම් කියලා. මට ඇතරම මට ලොකු හීනයක් තිබ්බේ නෑ. ඇතර මට පොඩි ආසාවක් තිබ්බා අපි ඉන්න මේ නිවසෙන් ගෙදරින්ට වඩා චුට්ටක් එහාට ගිය ගයක් හදාගෙන අපිට ජීවත් වෙන විදියට තිබ්බණන් ඇති කියන තැන තමයි මම හිටියේ. දැන් සාමාන්‍ය කොළු වයසට එනකොට අත් වැඩ දෙන්න යනවා, ඊට පස්සේ කුඩි වැඩ කරනවා. මේ එක එක සමාජ තල මේ වාස්සේ මග වරදින්න ගිය නැත්නම් ජීවිතේ වරදින්න ගිය තැන් තිබ්බේ නැද්ද? එකක් කියන්නේ දැන් මම ගමේ ඉන්නකොට අම්මා තාත්තට හරි බයයි. අපේ අම්මා හරි දරුණුයි. මොන හරි වැරද්දක් කරා නම් අනිවාර්යෙන් කෝට්ටෙම හම්බෙනවා. ඉතින් ඒක නිසා අපේ අම්මට මම තාම බයයි. ගොඩක් වෙලාවට තාත්තට වඩා අම්මා සැරයි. ඉතින් අපි මං හිතන්නේ අපි හොරගමක්වත් නොකර මේ විදිහට හැදුනේ ඒ හින්දා. ඒක නිසා ඒ ආපු දේ තමයි මං හිතන්නේ. මම කොළඹ ඇවිල්ලා ජීවත් වෙන්නේ, ඔයා දන්නද, මැනින් ටවුන්. මැනින් ටවුන් වල වතු නිවාසයක තමයි මම බෝඩ් වෙන්නේ. නාරාහෙන් පිට. නාරාහෙන් පිට. ආරෙන් ඩී එක පිටිපස්සේ. කොළඹ එන්න හිතන්නේ ඇයි? කොළඹ එන්නේ අපි යාළුවෝ 5 දෙනෙක්. පත්තරේ බලලා අපි පත්තරේ ජොබ් එකක් හොයනවා. මෑන් පවර් සර්විස් එකකින් අපිට රස්සාව හම්බෙනවා. මොකද්ද? ඒ කියන්නේ අපිට තිබ්බා එක තැනකදී තියෙන බෝතල් බලන්න, ඒකෙන් print එක එනවා. ඒ print එකක් ගහලා එනවා. ඉතින් එක එක branded වල perfume, drinks වල ඒ වගේ ඒ එන්නේ print එක අපිට check කරන්න තිබ්බා. ඒ කියන්නේ quality එක check කරන්න තිබ්බා. Quality service එකක්
විදියට මට ඇත්තට මං හොයපු දැන නෙමෙයි එතන. ඒ කියන්නේ මට මං ආස කරපු රස්සාව නෙමෙයි ඒක. මං කැමති කොණ්ඩෙ කපන්න. දැන් ඔය කොණ්ඩෙ කපන ආසාවෙන් කොයි කාලේද? ඒක ඉන්නේ මම ඕ ලෙවල් කරලා පාස් වුණාට පස්සේ මට හම්බ වෙනවා බිබිලි දිනිය ගුණානන්ද මධ්‍යම විද්‍යාලය. ඉතින් ගුණානන්දේකට මම එන්නේ බස් එකේ. ඒ බස් එකේ නම් මම හන්දියට එනකොට හන්දියේ බාබා ජොයින්ට් එකක් තියෙනවා. ඒ බාබා සැලොන් එකේ සින්දුවක් දාගෙන කොණ්ඩේ බැඳපු කරාම්බුවක් දාපු හරි රිලැක්ස් එකක ඉන්න මිනිස්සෙක් තමයි දකින්නේ. හැමදාම දකින්නවා. ඒ සින්දු උදේට ආනවා. ඒ කියන්නේ ඉස්සර මතකයිනේ ස්පීකර් එකක් ඉස්සරහා තියලා එහෙම තමයි මේ ජොබ් එක කරේ. ඇත්තටම එයා හරි සරලව ජීවත් වුණා. සා මේ ගමේ ඉන්න මිනිස්සුන්ට වඩා එයා හයිලයිට් වෙනවා. කැපිලා පේනවා. ඒකට හේතුව ඇවිල්ලා මිනිහර යම් වත්කමක් තියෙනවා. උගත්කමට වඩා ගිය. ඉතින් ඒ වත්කම මං හිතනවා මං ඔළුවට දා ගන්නවා. සා ඒ අර නිදහස්කාමී බවට කැමති තුන. කැමති. මං කැමති එහෙම. ඔය තමයි කොළඹට ආපු හැටි. ආවේ වෙනම රස්සාවකට. පත්තරේ තිබුණා. හැබැයි අද ඉන්නේ වෙනම තැනක. ඒ ඉන්න තැන ගැන කතා කරන අතරේදී මං කියවන මේ ලස්සන ගෙදර තැන් තැන් වලට අපිට යන්න ඕන කියලා. අපි කොහෙද රින්ග් ගන්නද? කැමති ඕන තැනකට යන්න. මේ අපි යන්න ප්‍රශ්නයක් නැත්තම් නිදන කාමරයට. යා. මේක තමයි අපේ නිදන කාමරය. සා. හෝටල් කාමරයක් වගේ. පිළිවෙලයි ලස්සනයි නිර්මාණාත්මකයි. අපේ ගෙදර හැලි පිළිවෙලයි තින් අපේ වයිෆ් ගී පැත්තේ වයිෆ්ගේ අම්මලා. ඒ මං හිතන්නේ ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් ආපු එකක්. එතකොට මේ ධනුෂ්කගේ සහ බිරිඳගේ සුන්දර නිදන කාමරය. තව ධෝනියෙන්ද? තාම මේකම නිදියන්නේ. අපි දෙන්න වැඩ තමයි නිදියන්නේ. යා තාම එයාට රූම් එකක් තියෙනවා. ඊයේ පාඩම් කරන වැඩ සහ එයාට සෙල්ලම් කරන ඒවා. ඉතින් ඒ දේවල් එයාගේ කාමරේ කරන්න බුණා. හැබැයි නිදියන්නේ තාම අම්මයි තාත්තා එක. නේද? ඔව්. ධෝනියෙන්දේ කාමරේ මේ වගේම ලස්සනයි. ඔය හරි පිළිවෙලයි. එයා මං හිතන්නේ අම්මට තාත්තට වඩා පිළිවෙලයි. තම මේ වගේ ලස්සන දැන් කොච්චරක් ඇද්ද මේ ගේ ඇතුලේ. අපි ඒවට යන්න කලින් ධනුෂ්කගේ ජීවිතේ ලස්සනට පාර හදාගෙන ඉස්සරහට ආපු හැටි මෙතන කතා කරලා යමු. කොළඹට එනවා. හැබැයි මුලින්ම කරන්න වෙන රස්සාවක් හිතේ තිබුණේ වෙන අරමුණක්. කොහොමද තමන්ගේ හිතේ තිබුණු අරමුණට යන්න අවසානයේදී පාර කැපෙන්නේ? ඇත්තටම අරමුණට යන්න ගෙදරින් මට chance එකක් හම්බෙන්නේ නැහැ. මොකද අපේ අම්මා තාත්තා ඒ කොහොමදත් අපි අර පරම්පරාවෙන් මේ ජොබ් එකට හොඳ නෑ අර ජොබ් එකට හොඳ නෑ මේව කරන්න හොඳ නෑ අර මේ කියලා තියෙනවා නිකන්. ඉතින් ඒක තමයි අපිට ආපු පළවෙනි මට ආපු පළවෙනි අභියෝගය. ඇත්තර දැන් ධනුෂ්කට මම හිතුනේ නැද්ද දැන් ගමේ නම් බාබර්. ඊට පස්සේ දැන් නගරෙට එද්දී ඒක හෙයා ඩ්‍රෙසර් බවට පත් වෙනවා නැත්නම් කොණ්ඩේ කපන කෙනෙක්. එහෙම නැත්නම් කේශ අලංකරණ ශිල්ප විවිධ දේවල් කියනවනේ. හැබැයි මේ ලංකාවේ සමාජය තුළ සමහරවිට පටු විදිහට නේ ඔය සමහර දේවල් දිහා බලන්නේ. එහෙම සමාජයක් තුළ ධනුෂ්කටත් හිතුනේ නැද්ද මේ වගේ රස්තාවකට වඩා ටයි කෝඩ් දාන හොඳට අර මේ ක්ලීන් සූට් ජොබ් එකක් කරන එක තමයි හොඳ කියන තැනට ආවේ නැද්ද? මේමයි මම මේ ලෝකේ මේට කලින් දැකලා තිබෙන්නේ. පළවෙනි හේතුව මොකද මම හිටියේ ගමේනේ මගේ අරමුණ තියෙන්නේ අතන මං කියන්නේ ඒ බාබා ඊට වැඩි ලස්සන රඳිනවා කියලා මට රස්සාවේ තියෙන ඒ මට හම්බෙන තැනගෙන මම අදාළ වුණේ නැහැ මට ලබා ගන්න තියෙන තැනගෙන තමයි මට මගේ ඔළුව වැඩ කරේ කොටිම කියනනම් මම අදටත් මගේ නෑදෑයෝ කතා කරලා කියනවා අම්මා කැමති නැති රස්සාවකින් අදවා මෙහෙම කිව්ලා අපිට හරි සතුටුයි අම්මට දැන් ඊට වැඩි සතුටුයි මේ ඊට අමතරව අදටත් ඉතින් දෙමව්පියන්ට සලකනවා මම ගොඩක් වෙලාවට ගොඩක්ම සලකන්නේ මම අද ඒගොල්ලෝ සතුටු වෙනවා මං ගත්ත තීරණය ගැන ඉතින් ඒ තීරණය ගන්න ගොඩක් අපහසු නෝ මොකද නෑදෑයෝ කැමති වුණේ මම ඇත්තටම ගෙදරින් තරහා වෙලා ඉන්නේ මං ගෙදරින් තරහා වෙන්නේ තරහා වෙලා මම ගරාජ් එකක වැඩ කරනවා එතකොට මට තේරෙන්නේ ඒ කොහෙද කුලියපිටි මීගාවටුයි කියන ගරාජ් එකේ ඇතර වැඩ කරනවා මට ඒ ලයිෆ් එක මට තේරෙනවා මට මේ මම හොයන තැන නෙමෙයි මේ තැන ඊට පස්සේ ගරාජ් එකේ පත්‍රේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිනවා මෙමය බාබර් වරුන් අවශ්‍යයි නුපුහුණු අර මේකට ආයිකන් දැන් අර කොළඹ ආපු සෙට් එක කැඩෙනවා ධනුෂ්ක මේ වෙද්දී ආපහු ගමේ ගිහිල්ලා ඔව් ගමේ ගියා ඒ කියන්නේ කට්ටියම කැඩෙනවා කැඩුනට පස්සේ මම ගෙදර එනවා ගෙදරින් කැමති නිසා මම අර ජොබ් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි මම පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා මම අර අරකින් හම්බ කරගත්ත සල්ලි වලින් මම
පොඩි චේන් එකක් ගන්නවා. ඒකේ පවුම් කාලකෝ භාගය මට මතක නැහැ. පොඩි නූල් වගේ එකක් ගන්නවා. ඉතින් ඒක ඒක උගස් තියලා තමයි මම කොළඹට එන්නේ. ඒ එන්නේ කළුබෝවිල පොඩි සැලොන් එකකට. මොකද්ද පුරප්පාඩුව? පුහුණු පුහුණු සේවකයෝ මම දන්නේ මොනවාද පුහුණු පුහුණු කියන්නේ. එතකොට මම එන්නේ සැලොන් එකේ කොහමද වැඩ ඉගෙන ගන්න. ඉතින් මට තියෙන පාන්දරම නැගිටලා මුළු සැලොන් එකම හොදන්න ඕනේ. अस्करण पीदान क्लीपल टॉयल दी वतर पूर आने पास मट ईद मट रुपया मट मत रुपया दिदास फांसी हाँ देना उदय के मट रुपया ती हाँ देना दवाट हतलिया देना लेट हतलिया देना මොකද කරන්නේ කපන්නද මට බයයි ක්ලිප් එක ගන්නකොට මාවේ උලට ඒ වෙද්දි කොණ්ඩේ කපන්න පුරුදු වෙලා තිබ්බා නෑ මුකුත් බෑ එතකොට මාස 4ක් වගේ යනකොට මම අතු ගන්නවාස් කරන ලෙවල් එකෙන් කොණ්ඩේ කපන්න අතට ක්ලිප් එක දෙනවා එතකොට මට හම්බෙන්නේ ඇතරම මුස්ලිම් බෝයි කෙනෙක් පොඩි ළමේ එයාගේ තියෙන්නේ ස්කූල් කට් එක මෙතනින් පල්ලෑට දිනලා ඔක්කොම කපන්න දෙන්නේ ඒකත් මම පැය කමාරක් කැපුවා පැය කමාරකට ආසන කාලේ කොණ්ඩේ කැපුවා ඒක තමයි මගේ පළවෙනි එයා කට් එක ඒ කට් එක කොල්ලට ඉස්කෝල යන පුළුවන් විදිහට කොණ්ඩේ කැපුවා කොහොමරි ලස්සන කැපුවා පොඩ්ඩක් තියලා ඉතින් කොහොමරි මෙහෙම ඩොන්කි වගේ කපලා යවුවා බැලන්ස් කරලා යවුවා යවුවා ඊට පස්සේ කොහොමරි කස්ටමර්ස් පිරිසක් මම හොයාගෙන ඉන්න තැනට සුළු කාලයකදී පත් වෙනවා ඒකෙන් පස්සේ කොහොමරි කස්ටමර්ස්ලා එන්න ගත්තා ඔව් ඊට පස්සේ මට එක තැනකදී ඒ අනිත් සීනිය මට මගේ පාත් बलाने ඒකනේ ඉන්නේ අපිට තියන්නේ කියලා පුළුවන් මොකද ගෙදර ඉන්න කට්ටිය ගැට අනිවාර්යෙන් දැන් මේ කෝ කුස්සිය අම්මා කතා කරන්න කෙන්න කියන මුජි අවේනි මුජි කියනකන් ඉන්නේ නැනේ අනිවාර්යෙන් ඔන්න මේ තමයි ගමනට දිරියක් වුණු කත දිරිය කත දිරිය කත සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම කාන්තාවක් සිටිනේ නේ නේ මගේ ඉස්සරහින් ඉන්නේ महादेवंत गमनट होंदम අඩිතාලමෙට නෙතන ඒ කොහොමද වෙන්නේ මම එතකොට කොළඹ ක්ලබ් සෙවන් සැලොන් එකට ඉන්නේ ඒ කියන්නේ තුන්වෙනි පාර කුරුණෑගල ඉඳන් කුලියාපිටේ ඉඳලා එන්නේ කොළඹ හතේ සැලොන් එකට සැලොන් එකකට ඒත් පත්තරෙන් දැකලාද ඒත් පත්තරෙන් දැකලා ඉන්නේ ඒකත් මගේ වෘතිය නුඹුණු ඉතින් මගේ ගමනේ හැරොම් ලක්ෂය මම එතනින් තමයි ලබා ගන්න ඊට පස්සේ මට එතන වැඩ කරන කාලේ මට ඇතන කොන්දේ අමාරුවක් එනවා ඉතින් එතනදී මම ඇතුළු ගිරණම් එග්‍රිමන්ට් එක කාලේට කලින් තමයි මම එලියට එන්නේ. ඒ පැන්නේ යාළුවෙක්ගේ මාර්ගයේ මම නුගේකොට සැලුන් එකට වැඩට එනවා. අවස්ථාවක් ලැබුණා. ලැබුණා. ඒකෙදි එක තැනකදී මාව කියන්නේ කඩාගෙන වැටෙනවා. ඒ වෙන්නේ තව කෙනෙක් වැඩට ගන්නවා. ඒ වැඩට ගන්නේ මට වඩා මගේ ඉතින් සැලරි එක වැඩි සැලරි එකකට.
මම අවුරුදු එතකොට දෙකක් හෝ දෙකමාරක් එතන හොඳ කියන්නේ හොඳ කස්ටම් බේස් එකක් හදාගත්තා මම. ඒ හදාගෙන මම උදේ පාන්දර වැඩ කරනවා. මට ඇඩිෂන් දී ගෙවන දේවල් එහෙම නැහැ. ඉතින් මම මගේ කැපවීමෙන් මම උපරිමේ වැඩ කරනවා. ගොඩිම කියනනම් මෙයා අපිට බබා මේ දූ හම්බෙන කොටත් මම වැඩ. මගේ මම ෆෝන් එක කාන්ස කරලත් නැහැ. එච්චරට කැපකිරීමක් කළා මම අර හදාගත්ත තැනදී හිතරට මට ඇඬෙනවා. ඉතින් හිතර ඉදිලා තමයි මම අඬාගෙන මම හවස මම මෙයාත් එක කතා කරලා ඊට පස්සේ අපි සැලුනේ ගෙදර පටන් ගත්තනේ. ගෙදර පටන් ගත්තා. ඒ මොන අවුරුද්දද ඔය? 2009 වයිෆ් ඔෆිස් එකේ වැඩ කරන කාලේ ආ. ඔච්චරයි මේ ගමනේදී හමු වුණු බොහෝ දේවල් ගැන කියද්දි මෙයා හම් වෙච්ච විදිහ කියන්නේ තෝ බෑනේ. ඔව් මෙයා හම් වෙන්නේ මෙමය. අපි සැලුනේ ගිහ වැඩ කරා මගේ එක තව ගෑනු මේ. ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගියා කියලා මට ෆොටෝස් පෙන්නනවා. එතකොට ෆෝන් එක තිබ්බා මොනද Qtel හරි මොනාරි පොඩි ෆෝන් එකක්. මේක කේස් එක කියන්නේ මේ ෆෝන් එකේ සුදුවට තමයි පේන්නේ. බිරිඳක් කාන්තාවක් ජීවිතයකට කොච්චර වටිනාකමක් බවට පත් වෙනවද ඇය සැබෑවටම මග පෙන්වන කෙනෙක් වෙනකොට මම ඇවිල්ලා වැඩකාරයෙක් විතරයි වැඩ කරන වැඩකරුවෙක් විතරයි මගේ බැංකුවෝදී තියෙන සල්ලිවත් මම අදටවත් දන්නේ නැහැ ඇත්තම කතාව ඒ සියලු පරිපාලනය කරන්නේ නංගි දැන් මේ තනින් තනට අපි යනවනේ අපි අවසන් තැනට යමු දැන් තමයි හොඳම කොටස සහ අවසන් කොටස අවසන් ජවනිකාව අවසන් ජවනිකාව ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ගොඩාක් අය ඉන්නවා ඒ ව්‍යාපාරයෙන් Tamanගේ බලාපොරොත්තු ඉටු කර ගන්න හොඳට යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න කැමති අයත් බොහෝමයක් ඉන්නවා හැබැයි මේ බොහෝමයකට ඒ අරමුණ කරා යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ හැබැයි ධනුෂ්ක පෙන්නලා තියෙනවා එක තැනකදී Taman game කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරය දියුණු කරගෙන සේවකයන් මේ වෙදි කීයක් ඉන්නවද? 46ක්. සේවකයන් 46ක් ඉන්නවා. කෝටි ගණනින් වෙන වාහන, ගෙවල් දොරවල් පරිහරණය කරමින් සතුටින් ජීවත් වෙනවා. ඒක පස්සේ තියෙන රහස මොකද්ද? අපි ඒක මේ වෙලේ පටන් ගත්ත දවසේ ඉඳලා කතා කළොත්. ඔව්. ඇත්තටම මම කලින් කිව්වා මම කේදර අර මගේ අසාර්ථක වෙච්ච යම් තැනකින් මම වෙනස් කරගත්ත ජීවිතේ විජේරාමේ තමයි මගේ පළවෙනි සැලුන් එක පටන් ගත්තේ මම තනියෙන් පටන් ගත්තේ ඒ කියන්නේ ඔබේම ගැත්තිමද නෑ නෑ මම කුලී නිවාසෙ ගීතියේ ඉතින් ඒ ගෙදර ඉන්න අයගෙන් අවසර අරගෙන ඊට පස්සේ මම පොඩි සැලුන් එකක් මම හිතන වර්ග අඩි 200ක් වගේ පොඩි එකක් ඊට පොඩි පටියක් තිබුණේ ඒකේ චෙස් දෙකකින් පටන් ගත්තේ ඒකට එතකොට මේ ආවද පිරිසවාට ඇති වෙන විදිහට කට්ටිය ආවද මාස 3ක් ඉතර යනකොට මට ඇතර කස්ටම අර පරණ කස්ටමර්ස් මම හොයාගෙන ඉන්න තැනකට ආවා ඊට පස්සේ ඒ කන්ටැක්ට්ස් උත් එක්ක මට එක තැනකදී හම්බ වෙනවා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉතින් ඔය රු ඇත්ටි රොසෙන්ඩයිස් කරපු ප්‍රෝග්‍රෑම් එකක් ඊට අමතර channel දෙකේ පොඩි ප්‍රෝග්‍රෑම් දෙකක් හම්බ වෙනවා මං හිතන්නේ ඒ ඔස්සේ මාව හොයාගෙන ඉනෝ. එතකොට Facebook Instagram මොනොත් මට තිබෙන්නේ නැහැ මං දන්නෙත් නැහැ. මට ඒ සබ්ජෙක්ට් එක තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒ නමුත් කටින් කට ගිහිල්ලා තමයි මේ එන්නේ. මම විතරක් නෙමෙයි මගේ සබ්ජෙක්ට් එකේ ඕන් දේවල් මගේ වයිෆ්ත් දැනගනියි. ඇත්තම කියනවනම් මම අර කුලී නිවසේ ඉන්න කාලේ එයා මට උදේ යා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න එතකොට ඒ කාලේදී එයා මට ලොකු මේ ජග් එකකට බෝටල්ස් වලට සන් ක්වික් දාලා බීම් එකක් හරි හදලා තියලා යනවා කස්ටමර්ට ආපුවම දෙන්න කියලා. අපි ගාවේ ඒ කස්ටමර්ට දෙන සර්විස් එක අපි පොඩි කුලී නිවසේ හිටියත් අපි මේ දේවල් ලස්සනට හදලාගෙන හිටියේ. ඇත්තම කියනවා මිරේක මේ පිටියට හේතු කරලා තමයි අපි කොණ්ඩ එක වෙල්ල ගන්නවත් වත්කමක් තිබුණේ. කියන්නේ අවුරුදු 3ක් වගේ කාලයක් වෙනකොට එක තුනා වැඩ කරන්න 6 දිනක්. ඇත්තම කියනවා අන්තිම කාලේ වෙනකොට මම සැලුන් එක වහලා පිටිපස්සේ දොරෙන් කස්ටමර් ආ වැඩ කරා මොකද වෝකින්ස් ආ ගන්න නැතුව. ඉතින් එහෙම තත්ත්වයක් මට උදා වුණා අර වර්ගඩි 200 250 පොඩි සැලුන් එකේදී.
ඒ කියන්නේ කට්ටිය වැඩි වුණා. වැඩි වුණා. වාහන කැපුවා. ඉස්සරහ ෂටර් එක පාත් කරනවා යටින් එළිය දිනවා. මේ පුදුම වාසනාවක්. එළිය දින එක ගිනා දන්නවා තට්ටු දාලා කොහොම හරි පිටිපස්සෙන් දරෙන් ගත්තා. ඉතින් අපි මෙහෙම දැන් අද ඇවිල්ලා මේ නොවැම්බර් 23 නේ. ඔව්. අද ඉඳන් බැලුවොත් එම කවද වෙනකන් ධනුෂ්කට අපොයින්ට්මන්ට්ස් තියෙනවද? ළමන අවුරුද්ද මුල. දෙසැම්බර් මාසෙත් අන්තිම වෙනකම් මම ඉතින් ගොඩක් බුකින් දාලා ඉවරයි. ඒ මොකද්ද ඇත්තටම ධනුෂ්කව ධනුෂ්ක ගාවට එන්න තියෙන රහස? මම දකින්න ප්‍රධානම හේතුව බිස්නස් එකක තමාට ඒ කියන්නේ මට මම අවංක නම් බිස්නස් එකක් ගොඩනැගීමේ හැකියාව තියෙනවාමයි. ඔයාට බඩුවක් විකුණනවා නම් බඩු ඇඟේ ගන්නට ඔයා කැමති නැහැ. ඇඟේ ගන්න අපේ අවශ්‍යතාවය. අපි ඇඟේ ගන්නට කැමති නැහැ. අපි කඩේකට බඩුවක් ගන්න ගිහිල්ලා සේල්ස් රෙප් හෝ සේල්ස් කරන මිනිස්සු අපිට පස්සෙන් ඇවිල්ලා ඇඟේ ගන්නකොට අපි හිතනවා මේක ඩුප්ලිකේට්. මේක හරියන්නේ නැහැ. මේක කුණු මේ මේ හෙටානිද එක්ස්පයර් වෙන්න තියෙනවා. එහෙම නෙවෙයිනේ. ඔයාට සරලව ඔයාට විනිවිද භාවයක් තියෙන්න ඕනේ. දවසක හම්බ කරනවා. හොඳට හම්බ කරනවා. හැබැයි ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා හම්බ කළාට ඉතුරු කරගන්න බෑ. දැන් ධනුෂ්කගේ ඉතුරු වේ තරම මේ අපි පෙන්නපු කතා කරපු කියපු දේවල් වලින් පේනවා සහ වීකෙන්ඩ් එකක් එන්න බෑ ෆැමිලි එකත් එක්කම හැම පාරම කොහේ හරි යනවා හරිම සතුටින් ඉන්නවා හොඳට වියදමුත් කරනවා ඒතන තියෙන කතාව කියන්න මොකද ගොඩක් වටිනවනේ ඉතුරුව කොහොමද කරන්නේ ධනුෂ්කද කරන්නේ නැත්නම් වයිෆ්ද කරන්නේ මම ගොඩක් වෙලාවට අපි ප්ලෑන් කරනවා හැම දෙයක්ම අපි ලයිෆ් එකටම අපි ප්ලෑන් කරලා තියෙන දැන් 2023ටත් අපි ප්ලෑන් එක හදලා ඉවරයි ඒ කියන්නේ 2023 අපි මොනවද කරන්න ඕනේ ලියෝ එක වෙනුවෙන් අපි ඒ දේ හදලා ඉවරයි මොකද 2023 වෙනකොට අපි ලංකාවේ තියෙන ලොකුම සැලොන් එක හදනවා හදනවාමයි ඊට අමතරව දවස්ක කළමනාකරණය අපි දැන් අපි කොහොමද මේව තියාගන්න සල්ලි මේ මම අපි 10000ක් පඩිය ගන්නව නම් 9000ක් අරගෙන 1000ක් ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න බෑ මොකද අපිට ඒ අතරමැදදී වෙඩින් එකක් එන්න පුළුවන් මලගයක් එන්න පුළුවන් එහෙම නැත්නම් මොනායම් හෝ ප්‍රශ්නයක එතකොට අපි 10000ට ඕන විදියට තමයි අපි හැසිරෙන්නේ එහෙම නෙමෙයි අපිට 10000ක් හම්බෙනවා නම් අපි 5000කට තමයි හැසිරෙන්න ඕනේ ඉතින් අනිතක පරිභෝජනයට ණය වෙලා නැහැ අපි කවදාකවත් පරිභෝජනයට ණය වෙලා නැහැ හැබැයි අපි බිස්නස් එකට ණය වෙන්න ඕන මිනිස්සු අර සාම්ප්‍රදායික රස්සාවලම එල්ලිලා ඉන්නවා ලොකු පඩියක් ලබන්නේ නැහැ හැබැයි ඉතින් අර ගමට ගෙදරට පේන්න හොඳට ඇඳගෙන ගිහිල්ලා හැබැයි ගෙදරින් යන්නේ දුකෙන් එන්නේ දුකෙන් මාසයන්තිමන දුක මේ දේවල් තියෙනවානේ හැබැයි දැන් ලංකාව වගේ රටවල් වල ධනුෂ්කල පෙන්නලා තියෙනවා Tamange හැකියාව හරියටම යොදා ගත්තොත් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් හොඳ ධනවතෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි තාම ඒක තේරුම් නොගත්ත මිනිස්සු ඉන්නවා කියන එකට උදාහරණයක් මට පහුගිය දවසක ධනුෂ්ක කිව්වා. අර මේ ඇන්ඩ්‍රොයිඩ් නීති කාලේද කොහෙද? කාගෙන් හරි කොණ්ඩේ කපන්න යනකොට මේ රේන්ජ් රෝවර් එකේ වෙච්ච දේ. ඇන්ඩ්‍රොයිඩ් නීති දවසක කොමර මට යන්න තිබුණේ බදාද හරි බ්‍රාස්මදර නම්බර්ස් වලට යන්න තිබ්බේ හැදුණුම් පතේ අංකයට අනුව මට තිබ්බ සවුන්දද කොහෙද මම ගියේ බදාදා දැන් මම යනකොට මේ පොලිසියෙන් මාව අල්ලගත්තා මේ රේන්ජ් රෝවර් එකේ ගියේ ඔව් රේන්ජ් රෝවර් එකේ ගියේ ඊට පස්සේ පොලිසියෙන් අල්ලගෙන මේ ඉරාලෙන් මැත්තේ කතා කරා මට කතා කරලා නවත්තලා මේක කොහෙද යන්නේ මම කිව්වා මේ අහවල් චරිතේ මේ 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 කොණ්ඩේ කපන්න ප්‍රසිද්ධ චරිතයක් ප්‍රසිද්ධ කියන්නේ ලංකාවේ ඉන්න බිලියන කෙනෙක්. එයාගේ ප්ලේස් එකට යනවා. මම කිව්වා මේ ඒ මහත්තයාගේ කොණ්ඩේ කපන්න. කොහෙද මහත්තයා? ඔව් මහත්තයා වාහනේ ඉන්නවද මහත්තයා කියලා මෙම කළා ඉතර විදුරල මම කිව්වා නෑ මහත්තයා නෑ. මම මහත්තයා කොණ්ඩේ කපන්න. මහත්තයා කොණ්ඩේ කපන්න යන්නේ මේ වගේ වාහනේ කොණ්ඩේ කපන කෙනෙක් යනවද මේ වගේ වාහනේ? බොරු කියන්නේ බා මහත්තයා. හ්ම් මේ බොරු කියන්නේ බා කොගාන ලයිසන් කියන ලයිසන් එකක් දුන්නා. ඉතින් මම කිව්වා මගේ රස්සාව මේක. අන්න පිටිපස්සේ ගාලා තියෙන ලියෝ සලොන් www.salonlio.com කියලා නම් මගේ සැලුන් එක ඕන චුට්ට චෙක් කරලා බලන්න කියලා. ඉතින් එහෙම වෙලා තියෙනවා. අන්තිම ප්‍රශ්නේ මේකයි. දැන් වත්කම් ගැන අපි කතා කළානේ. වත් පොහොසත්කම්. හැබැයි ඒ සියල්ල අතරේම කෙනෙකුගේ ජීවිතවලට ගොඩක්ම වැදගත් වන්නේ ಗುಣ යහපත්කම්. ඒකත් ධනුෂ්කට එහෙමම පිටතට තියෙනවාද? දැන් අම්මලා තාත්තලා දුක් වින්දා ඒගොල්ලෝ ගැන හොයනවද? බලනවද? ඇත්තටම කියනනම් දෙමව්පියන්ගේ එකම සතුට මං හිතන්නේ අපි හොඳට ඉන්න එක. අපේ සතුට ඇවිල්ලා ඒගොල්ලෝ හොඳට ඉන්න එක. ඒගොල්ලන්ට තිබිච්ච එකම දේ ඇවිල්ලා ඒගොල්ලෝ අනුන්ගේ තැන්වලනේ වැඩ කරේ. අනුන්ගේ ඉඩම් කඩම් වල තමයි වැඩ කරේ. මම ඒගොල්ලන්ටම අපිට කියලා ඒ ගමේම යම් ප්‍රමාණයක ඉඩම් අපි අරගත්තා. දැන් ඒගොල්ලෝ ඒව දැකලා සතුටු වෙනවා. දැක සතුටු වීමත් මට පිනක්. එයාට ගෙවල් දොරවල් දැන් හොඳට තියෙනවද? ගෙවල් දොරවල් තියෙනවා. අපි දැන් මැටි ගෙදර නෙවෙයි.